අපි මේ සූදානම තවත් පසුගිය වසරක MCQ ප්‍රශ්නයක් සාකච්ඡා කරා. දැනට ප්‍රශ්න පත්‍රයේ සකස් කරන මහාචාර්යවරයා මුලින්ම උසස් පෙළ සකස් කරන ප්‍රශ්න පත්‍රයේ ඒදව 2003. ඒදව 2003 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 19 වෙනි ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ. ඒදව 2003 ඒදව 2003 MCQ 19 මෙන්න මේ ආකාරයට ප්‍රශ්න දෙන්නේ. ඔයාලගේ මාස්ටර් ගයිඩ් එකේ මේ ප්‍රශ්නේ ඇත්තයි කියලා ලියාගන්නත් එක මම කියන්නම්. රාජ්‍ය විදේශ වෙළඳාම් අංශවලින් තොර රාජ්‍ය විදේශ වෙළඳාම් අංශවලින් තොර සරල සාර්ව ආර්ථික ආකෘතියක සරල සාර්ව ආර්ථික ආකෘතියක ඉතුරුන් සිටය S සමාන ඍණ 300 ධන 0.1යි Y වේ. S සමාන ඍණ 300 ධන 0.1යි Y වේ. ආයෝජනීය 200කින් වැඩි වුවොත් ආයෝජනීය 200කින් වැඩි වුවොත් I 200කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා I 200යි. වැඩි වුවොත් පාරිභෝජනයේ කොතරම් ප්‍රමාණකින් වැඩි වේද? පාරිභෝජනයේ කොතරම් ප්‍රමාණකින් වැඩි වේද? පිළිතුර 1 180යි 2 200යි 3 1800යි 4 2000යි पारिभोजन प्रमाण की उत्तर पाक शिशु दसम किम उत्तरे 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 आंतरिक पारिभोजन दशम एक दशम एक दशम के दुणके दलन पूर्वा आदाय बला ගුණකෙ වැඩි කරනවා ආයෝජන වල වෙනසි. ඒක හොයාගත්තේ කොහොමද? අපි දන්නවා ස්වාධීන ආයෝජන ගුණකය කියලා කියන්නේ K කියන්නේ ආයෝජන වල වෙනසට අනුව ආදායමේ සිදුවනව වෙනස. මේකේ හරස් මුලිටක්. ආදායමේ වෙනස එන්නේ ගුණකෙන් ආයෝජන වල වෙනස වැඩි කරලා. දැන් මේකේ ගුණකෙ කීයද? 10යි. ආයෝජන වල වෙනස කීයද? දෙසියයි ආදාය වෙනස 2000 2000 ආදාය වෙනස මේක අහලා තියෙන්නේ මොකක්ද පාරිභෝජනයේ කොතරම් ප්‍රමාණකින් වැඩි වේද එහෙනම් අපි දන්නවා ආන්තික ඉතුරු නැමියාව දශම එකනක් ආන්තික ඉතුරු නැමියාව දශම එකනක් ආන්තික පාරිභෝජන නැමියාව දශම 9යි
आंतिक तुरुन्नन्या एक अन्य एमपी सीधा ना एमपी एस समान है एक है आधा एम टाइम विनाशशर पार को जिने एमपीसी आधा एम टाइम विनाशशर पार इतनों अनुपाते एमपीएस ये अनुवाद मेक दशम एक नाम अपि होंडा कार इमलानुआ मेक दशम नाम यह इतनों तमा एक कर एम नंगा फटे පාරිභෝජනේ වෙනස හොයන්නේ කොහොමද? පාරිභෝජනේ වෙනස හොයන්නේ ආදායමේ වෙනස වැඩි කරනවා MPC වල. MPC වල. ඒ සූත්‍රය ආවේ කොහොමද කියලා කිව්වොත් MPC හොයන්නේ ආන්තික පාරිභෝජන නැමියා හොයන්නේ marginal propensity to consume හොයන්නේ ආදායමේ වෙනසින් බෙදනවා පාරිභෝජනේ වෙනස. ඒ අනුව හරස්කෝ ඉදලා තමයි සූත්‍රය මේ සූත්‍රේ මේක තමයි අහන්නේ ඩෙල්ටා සී මේක 2000යි 2000 වැඩි කරාම දශම 9න් අපිට 1800ක් එනවා අපි පිළිතුර කීයද 1800 1800 ආයි බලගන්න අපි ගණන් දීලා තියෙන්නේ මේ අංශ දෙකක් සේ සරලාර්ථිකික ඉතුරු 300 දන 0.1යි වයි මේ ආර්ථික ආයෝජන 200 කින් වැඩි වෙන ආයෝජන 200 කින් වැඩි වෙද්දී පාරිභෝජනේ වැඩි වීම හරි අපි අර S සමාන I ක්‍රමයට ගල නැදුවත් වැරදි අපිට යන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ඉතුරු සිතේ තියෙන ආන්තික ඉතුරු නැමියා භාවිත කරලා ගුණ කරනවා K සමාන 1.8 MPS 1.1යි 10 එමනම් 10 ගුණයක් ආයෝජන වෙනස වගේ ආදායම වෙනසක් වෙනවා k වැඩි කරනවා ඩෙල්ටා i වලින් 200 ව 10ක් ආදායම වෙනස වෙනවා 2000 මේ ආදායම 2000කින් වෙනස් වෙද්දී ඉතුරු වෙනස් වෙන දශමයකින් එමනම් MPC MPS ධන 1 නම් මේ MPS marginal propensity to save ආන්තික ඉතුරු නැමියාව ආදායමට අනුව වෙනස් වෙන ඉතුරු දශම 1 නම් අනිවාර්යයෙන්ම ආන්තික පාරිභෝජන නැමියාව දශම 9 මේ දශම 9 අපි භාවිත කරනවා දශම 9 වැඩි කරනවා ආදායම වෙනසෙන් 2000.9 වැඩි කරාම 1800ක් වෙනවා පාරිභෝජනේ වැඩි වීම එහෙනම් අපේ උත්තරේ වෙන්නේ 1800 සමතුලිත ජාතික ආදායම සම්බන්ධ ගණන් අපට පටලවලා කරකවලා නොතිරෙන විදිහට දෙන්නේ. ඒ නිසා මෙවැනි ගණනක් නැවත නැවත හදන්න නම් මේ ගණන කීප විටක් හුරු වෙන්න ඕන. ඒ ආකාරයෙන්ම මේ ගණන ආසිත විශේෂ කරුණු ටික හොඳින් අපි තේරුම් ගන්න ඕන. ඒක තමයි අපිට තියෙන මෙවැනි ගණන් වල පහසු පිළිතුරු තෝරන්න තියෙන එකම ක්‍රමය.